තයන් වහසකර පර්යේශනෙන් ම අපිත් මේ කරගෙන යන්නේ ඒගැන්ත අප ඉගෙන ගන්නේ. තතාගත ශස්සනයේ ශ්‍රමණ කෙනෙකු වීම සඳහා දැනගද දහම් කරුණු. ශ්‍රමණ කෙනෙක් බමරු කෙනෙක් සඳහා දැනගාතයුතු කරුණුමනවද. පංච උපානස්කන්ධය ඇසනෙන් විසර කරොත්තේහෙම සංගෘප්ත නිකාතුනේ සමන සූත්‍යය විසර කරනවා දෙසී ඇත්ත නමනිි පිටිුවේ මහන මේ උපාදානස්කන්දය පසගේ කවර පසෙක් දෙත් උපාදනස්කන්දය ේදනව පාස සඥාප සංකරපද විඤඥාන පපාදනස්කන්දයයි මහන යමුගි සමන කෙනෙකෝ බ්‍රාක්්මණකෙනෙක් හෝ මේ පංච උපාධනස්කන්දයන්ගේ මොකදමිතියන්නේ. ආශවාදයක් ආදීනවයක් නිත්සරණයත් තතුසේ නොදනීද මහනන ඒ මේ ශ්‍රමණ ෝහෝ බ්‍රාක්්මණ ෝහෝ මහනුන් කෙරෙහි මහන සම්මත්ත නොවෙති බමුණන් කෙරෙහි බමුණඇය සම්මත නොවෙතිී ඒ ආයුෂ්මත්හ මහනකම්මි පලය හෝ බමුණුකම්මි පල්ලෙ හෝ මේ අදද විහමතුම මැනවින් දැන පසක්කොටඹ ඒට එළැඹ නොද වෙසිහි. ආශ්වාදය ආදිනව නිස්සරණය ස්පර්ශායතන හයේ හෝ පංචුපාදනස්කන්දේ මේ දෙකම එකක් පංචුපාදනස්කන්දය කියන්නෙත් ආශ්වාදය කියන්නෙත් සලා ඇතනත් ඔක්කොම එකයි මෙන්න මේක තිනමේ ආශ්වාදය තියන ආදනවය නිස්සරණය දන්නඇත්තං ආශ්වාදය කැමැත්ත ඉෂ්ට කරන්න නෑ දුකයි අසාරයි හරයක් නෑ මේක නිස්සරණය කළ උත්තුලන් දන්නා පුතක් ජන කෙනෙක් කිසිම කෙනෙක් සම්මන කෙනෙක් වෙන්න නෑ එන බද් සානය ශ්‍රමණ කෙනෙක් බමුණ කෙනෙක් වීම සඳහා දැනගතුත් දහම් කරනමකද ආශ්වාදාාදිනව නිස්සරණ. අංගුත්ත නිකායි දෙකේ. සමන සූත්‍රය හාර්සිය පනස් නම ඉඩ පිට පෙන්නවා. මහනනේ ප්‍රථම මහනද මසස් නීමය දෙවන මහනද මෙසස් නමය සිව්නක් මහනද මෙසස් නෙමය. පළවෙනි දෙවනි තුන්ගෙන හතරවෙනි සීරුම් හතරවෙ මහනත්මසස් නෙමේය අන්න වූ පරවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් තොරයයින් මහනි මෙසේ මොනවාට මෙතන සිංහනාද කෙරතින මේක පාලි පාත්‍යය දන සීහනාද මෙතින් සිංහනාදනවෙේ. සීහනාද සිංහනාදක සහතරපාකා සතෙක් සීහනාද කරන්න කියලගෙනවා. මහනනි. ශ්‍රමණ කවරේද මහනනේ මෙසස්නෙහි මහන ත්‍රීවිධ සංයෝජනයන්ගේ ශ්‍රය කිරීමෙන් අවිනිපාත ස්වභාවය ඇති නියතු වූ සම්බුධි පරායනු සෝතාපන්නේක් වේ මහනනිමේ ප්‍රථම ශ්‍රමණයි. බුද්ධ ශාසනය පළවිනි ශ්‍රණය කවුද පළ මහන කවුද. සෝතාපන්න ආරසාාවක සකුරදාගමය අනාගාමයේ අරිහත් හතර දෙනාටකන බුද්ධ වාසනය ශ්‍රමණ මහන. මේක අපි මොන්ටි සෝරියයේ ඉඳල කිව්වා තේරුම දන්නඇතුව අට්ට පුරස පුද්ගල ඒ ස භගෝතෝ ශ්‍රාවක සංගෝ අපි ගිරවදාලා කියව නිසා කට්ටියක නිසා අපි තිවර්න් හ රැල්ලට මොකක් කිවත් දන්නේ හාමුදුුවක වන මාත් කිව්ව එක කොන්නේ අට්ට පුරිුස පුද්ගලා ඒස භගෝතෝ ශ්‍රාවක සංහෝ අටදිනක් ගැනක කවුදුම අට දෙලා සෝවාන් සකෝ ධනාගයාම අරිහත් අතර දෙනයි මාර්ගකබල්ලලාබියා පල්ලාබියයා හතරවත් දෙක අටයි. මෙන්න මේ අට දෙනාටකන බුදු සාාසනය ශ්‍රාවක සංඝයා. මෙන්න ටිකක් සම්මතය අභිබවාගපටයක් අතිසය වැදගත් කාරණයක් අංගුත්ත නිකයි දෙකේ සෝහන්ති සූතය දහත්වෙන පිට. මහනන වි්‍යක්ත විනේත විශාද බහෝස්ෘත, ධර්මදර දම්මාන දම්ම පටිබන්න, සතර පුද්ගල කෙනෙක් සංගයා හොබුවයි. කවර සත දෙනෙක් මහනන ව්‍යක්ත විනීත විශාද බහුස්ෘත ධර්මදර ධම්මානදම පටිබන්න මහන සඟුන් හොබුවයි ඒගැන කිහි පශ්නයක් නෑ මහන ව්‍යක්ත විනීත විශාද බහුස ධම්මාර්දා පටිබන්න මෙහෙන සංගුන් හොබවයි ඒකත් පශ්නයක් නෑ මහන නිව්‍යක්ත විනීත විශාද බහුස ධම්මාදා පටිපන්න ඇදිද පින්ටී මිටක්ද උපාසක සගුන් හොබයි යටින් තියෙනවා උපාසිකා සගුන් හොබවායි දහරි වැඩින්නේ සිවරත් නෑ ඇඩගෙන සාරයා හැබැ සංග විශාකාව හත් අවරදුය සෝවා වුනාා පරමාර් සංරත්නයට අති නැද. හැබැයි ඇය ගිහිවත්ත හිටපු විසාක මහාඋපාසිකාව ගිහිවත හිටපු ළමයි තිස් දෙක කදාගත්ත ගිහි උපාසකාවක් සංග ඒකාර්දා අයිතියෙන්නේ. උපාසිකා තොමෝ සගුන් හොබෝයි. අප මෙච්චර කර සංගහික කොහොමද. දෙවිදත්ත්‍ර හාමුදුරුව බුද්ධ සාධන මහනලා හිටිය. සංගද? චුට්ටක් වෙනස් හිතරිද වගන්න නැතුව සාවධානෙන් ඇහවනන් තේරෙනවා බුද්ධ හසනය සංග ගැනකව ද ඇදැන්ගන්න රෙදිියලී හොයන්න බෑ. ධාරු චීරිය මහරහතන් වහන්සේ ඇදැන් හිටිමනුවද. සිවරක් දරන අවස්වා කම්මුණාද සිවරක් නැති දර්රද ඇනගත්ත පරමාර්ථ සංගරාත්තරයේ අති උත්තරීතර උත්තමයෙක් ඇැවුලා කවාගත්ත තාපසේ. සංග ඇහැට බල හොයන්න පුුවන්ද එන බුදධ සාතනය සග හැටපෙන්නේ. එක පරමාර්ථ ගැමරු අර්ථයයක්ත් යෙන්නේ නිවන්දක වූ සිල දෙෙන සංගරත්තයට යිතිය. කැටීම කිවොත්තේම. සෝවාන් සකෘරදාගමය අනාගම යටයඇත් ච්චි සංග කියනවා ඒක තමයි පරමාර්ථ සංගරත්නය. තම එකක් තියෙන සම්මුති සංගරත්ඥය සංගරත්නය දේ‍යයා කාරයි. ්‍යාකාර තරගන්න ඕන්න න් පටලවා ගන්න. ප සිවරු දාාගනය සංගරත්ය කවුද සම්මති සංගරත්නය ඔබලට සංගික දාානයක් දෙන්නනාා ත සෝවාන් සකදද මනාගම් රන්කට හොයන පුොුවන්ද මේ පරමාත සංගරත්ය ඇහැන් කනින් දිවක්නාශයෙන් ශරීරය මළලා තෝරගශනය පුළුවන්ද ලෝතුරා බුදුපියාන් වහන්සේ බුදු වෙලා එනකොට පස්වග මහනු නැමැති මහා ප්‍රාඥඥෝ පස්සෙනට අඳුන ගන්න පුළුවන් වඋනාද වැඩි වනාද අග මහු නැමතිමචර මහා පාග්නක්කනෙක්ොඩන් හාමුුර තමැක අනිවාරයෙන් බුදු වෙනවා කියපු කෝඩන්් හාමුවට බැරිවුණු අරගන්න. එහෙම එකේ අපි මේ ගමී පන්සල ඉන්න හාමුදුරෝ සෝවාද සකෘදදාගම ධනාගමේ ධරිහද කියල හොයන්ලිගොතඒක ප්‍රඥා ගෝචරකක් නෙවෙයි තිේෙනනේ එතට මේ න්න සංගරත්නේ ඔබලට දානයක් දෙන්න ඔන්නසාංගික ධානයක් කාර් දෙන්න වෙන්නේ. සම්මුති සංගරත්නයට හැයි බුද සාසනය තවත් සංගරත්යක්කිනාා පරමාර්ත සංගරත්ම. තින බුදු පසේබුදු මහරහතන් වහන්සක පැවතින ශාසනයේ පරමාර්ත සංගරත්නය කැනකොද සවවාන්සක දම ආගමීේරිහත් ඒකට ගිහි පැවිදි දෙපාර්ශමය අයිති. භික් භික්‍ෂුණී උපාසික උපාසි කරා සිව්ුවනක් පිරිස සංග හොබෝයි ටිකක් වෙන සිටි. පෙළදහමි තියනවා ප්‍රඥාගෝචරව ඇහු හම තේරෙනවා. ැටු ලා තිර එක අහලනෑ ඇහුවේ මෙච්චර කාලයක් පනස් අටමනි පොතේ ඉදල තිිච්චෝක් කොමහල තියෙනවා අද ඉල පටන්ගත්තා පොත් පනස් හතේ තියනෙන වහන්න ඒ ඇහු අම තියෙනවා අර පනස් අටේ ඉඳල තියෙන ඒ කොම බුදුබන නැද්ද කියලා ඔබල තීදු කළ බලන්නඉතුොට තේරෙයි ටික දසක් අහ්‍යම තේරයි පඹ ගාලක පැටලා හිටිය ටික ටික ිහෙනවා ඉතුර ටිකත් අහගෙනදී ඒවා වෙලාව යන්නවා හේතුව අන් මේ අන්ල. පළමනි පැදකේ ලනි නිියවරයි. මිං එහට ඔක්කෝම කරන්න අන්ලනන් ටික. හැබ ඒ අන්න ටික නැව මේ ඉදිරි මඟ වඩන්න බෑ ඔය සැකොකුෂ්ටික විටිමිට දිකින්දික එන්න ගන්නවා ඒක නිසා මේ ලිහලා මීට වඩා විග්‍රහ සහිතව ද පටිස්සාම්පාදය මූලක මාත්‍ර කාාග දැබට තේරුණා හැයි ච්චන පද විස්සර ජහිතව ගැඹුරින් එන්න එන්න මේක දවස ගාන ගැමරට බහිනවා. හතරවිිනි සාකච්ඡාවට එනකොට මේකෙතින උපරීම ගැමුරු විස්සර කරනවා. පළවිනි දවසේ ටිකක් උඩින් පල්ෙෙන් විස්සර කරනවා සිලු දෙ නාට තේරෙන්න. පළවිනි දව සිවරලා දෙවනි දවසර මේන්සිට අසුව අයෙන්නේ. ඊනගර තවත් විස්සාක් කෙතර හැලෙනවා. හතරවිනි සාකච්ාරන මේනි පිරිසගෙන් ියයට හැටක් පනහක් ඉතුරු වෙනවා ඉතුරු සිරු දෙනාව මේක ඕෆවෙෙලා යන්න ගන්නවා ඒ එහෙමම තමයි විය තුමයි මොකද ගැම්රට යනකොට යනකොට පන්ති කාවරෙන යාලු අයින් වෙනවා ඕලවෙල් කර යාලෝටක එලල්රන ඔන්න ඒලෙල්කර යාටක විසිද්‍යාලගම නෑ පHජ කරගම එකෙක්වත් නෑ දන්න අවසා සමාට තනය කයි දෙන එතු ඉතුරු වෙන්නේ මේ වගේ එකක මට්ටග නව තියෙනවා කමක් නෑ මනත් මට තයනවටඟ නතිනවා දවසගානේ මේක සාකච්ඡා හතරවිලි සාකච්චාවනට සියලූම දහම්ල තියන ගැමුරු පෙතියඔක්කෝ විසරල ලුරදෙනවා පලින් දවස් අතර මේ සාකච්චාටේ සාකච්ඡා දහයම මට විස්සර කරන්න මුොම මට කලින්ම සාකච්චා කර කීපයක් මොම කරලා ඉතුරටේ කට්ට බෙදලදීලකර විශේෂ ඉල්ලීමක්කාව සිරදෙනගෙන් මේ සාකච්චා අවසාන වටේ නිසා මේ සම්පූණය විස්සර කරන්න කියලා මේ සාකච්ඡාවටේ මුල ඉඳල අගදක්වා සාකච්චා දාහයම මම විස්සර කරනවා ඒකනිසා ඇමයි සම්පූර්ණ විස්සරයක් ඉසරහට කරනවා එන්නෙන් එන ගැමරුවෙනවා හරපේ අධ්‍යාපට කමේ වගේ තමයි. පටිසම්බිධාව එකේ ජිතය සූත්‍රයේ තුන්සි අසූත තුන්ගෙන පිටේ මහනන මේ ඉන්දියෝ පස් දෙනෙකි කවර පස්තෙනෙක් දෙත් සද්ධදා ඉන්දිය වීරීන්දිය සතීන්දය සමාධින්දිර ප්‍රඥයින්දයයි මහන යම්කිසි මහන කෙනෙක්කෝ බමුණු කෙනෙක්හෝ. මේ පංච ඉන්දියන්ගේ සමුදේද අත්තංගමේද ආශ්වාදය ද ආදීර නිස්සන්නය යථාස්ුභාවයෙන් නොදනීද මහනනිි මාවිසින් ඒ මහනහෝ වේවයි බමුණු වේවයි සමිත පාපී ශ්‍රමණ කෙරෙහි හෝ ශ්‍රමණයයි සම්මත නොවිති. බාහිත පාපී බ්‍රාහ්මණ කෙරෙහි හෝ බ්‍රාහ්ුණණයයි සම්මත නොවිතිී. එ මෙනිේ පංචි ඉන්දියන් පිළිබඳව ආශ්වාද ආද නිස්සරණ දන්නව නම් තතාකද ශාසනය ශ්‍රමණය ඇය සම්මත වෙන්න ගන්නවා. මේ හැම තැනම විග්්‍රහ කරන හදන්නේ මේ ස්පර්ෂ ආයතන හය හෙවත් ආශ්වාදයේ ආදීනව දැකල නිස්සරණය හැර මේ තිපිටක ධර්මයස් පර්ශීරණය කරද්දී නිවන් දැකීම සඳහා අවශ්‍යයි කියලා වෙන කිසිදු දහම් පාටක් විග්්‍රහ කල නෑ.